නැයිනමේ ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය ගැන කතා කරන්නේ නැතිව ප්‍රතිප්‍රහාරයේ ම්ලේච්ඡත්වය ගැන පාර්ලිමේන්තුවේ ඉඳගෙන බෙරිහන් දෙන නල්ලමලේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මැති ඇමතිවරුන්ට ඒ මැති ඇමතිවරුන් කවුද කියන එක ජනතාව තේරුම් ගන්න ඕන කාලය ඇවිල්ලා තිබෙනවා. Taman තමයි සර්ව බලධාරී දෙවියන් කියලා හිතාගෙන ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න බංකලොත් මහ බයියන් හැම වෙලාවෙම හිතනවා Tamanට පුළුවන් කියලා මේ රටේ ජනතාව හැමදාම මේ චිරාත් කාලයක් රැවට්ටුවා වගේ රවට්ටන්න. මේ මැයි මාසේ 31 වෙනිදා වෙනකොට පොත් 95,000ක් ගිනිබත් කරපු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ හිටපු ඉඩම් ඇමති, තරුණ කටයුතු ඇමති, දීවර ඇමති සහ රැකී රක්ෂා ඇමති එකතු වෙලා යාපනයේ කිංග්ස් හෝටලේ නැවතිලා ඉඳගෙන ඒ මහා බුද්ධි සාගරයක් විනාශ කරපු පාලකයන් ඒකට නායකත්වය දීපු අය අද රටේ නායකත්වය ලබාගෙන තිබෙනවා. මන්ත්‍රීපති හැටියට 133 දෙනෙකුගේ ඡන්දයෙන් මේ මොහොත වෙන විට ඒ මන්ත්‍රීපති උතුරේ ජනතාව රවට්ටන්න උතුරේ ජනතාව නොඉල්ලන නමුත් උතුරේ මේ ධනපති දේශපාලඥයන් ඉල්ලන ලිබරල් දෙන්නම් කියලා ඒ යාපනයේ විනාශ කරපු මේ අවුරුදු 42කට කලින් මැයි මාසේ 31 වෙනිදා යාපනයේ පුස්තකාලයේ ගිනිබත් කිරීමට නායකත්වය දීපු පුද්ගලයා මහපුටුවේ ඉඳගෙන ඒගොල්ලෝ කියන කතා විශ්වාස කරලා ජනතාව නොඉල්ලන යාපනයේ පාලකයෝ ඉල්ලන ලිබරල් ගන්න මේ මොහොතේ මේ පාලකයෝ උත්සුක වෙනවා. පළාත් පාලන මැතිවරණය පයින් ගහලා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කරලා ඒ අන්ත පොහොට්ටු පරාජය වළක්ව ගන්න පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් පත්වෙච්ච මන්ත්‍රීපති අද විවස්ථාදායක වෙට්ටු දාලා ජනාධිපති වෙලා ඔහුගේ බලය ස්ථාපර කරගන්න උත්සාහ කරන මොහොතක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. පළාත් සභා මැතිවරණය ඒ උතුරේ ජනතාව නොවේ, උතුරේ ජනතාවත් රවට්ටමින් උතුරේ බලය අල්ලගෙන සිටින ප්‍රජාවකගේ උමනාව වෙනුවෙන් මේ මොහොත වෙනකොට ලිබරල් ලබා දෙන්නම් පළාත් සභාවල 13 බලය ලබා දෙන්නම් ආදී විවිධ දේවල් එදා ජේ.ආර්. ජයවර්ධන ඇමතිවරු යවලා ඒ සිදු කළ විනාශය උතුරේ ජනතාවට අමතක කරන්න ඒ උතුරේ නායකයනුත් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ බලය තහවුරු කරගන්න පළාත් සභා මැතිවරණයකට යන්නයි මේ වෙලාවේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ. ඒ වගේම කප්පම් අරගෙන අධිකරණයේ ඔප්පු වෙලා ඒවට දඩ ගහපු කප්පම්කරුවෝ පාර්ලිමේන්තුවේ මුල් පුටුවල තියාගෙන ඒ වගේම මේ රටට රැකියා 500කටත් වැඩි ප්‍රමාණයක් ලබා දීපු ඒ ආයෝජකයන්ගෙන් කප්පම් ගන්න ගිහිල්ලා ඔවුන්ට පහර දීලා ඒ ආයෝජකයන් තමන්ගේ කර්මාන්තශාලා අකුලඤ්ඤද්දී ඒවට නායකත්වයේ දුන්නු අය තමන්ගේ පක්ෂයේ තියාගෙන මෙවර මැයි පළවෙනිදා පැවති ලෝකකම්කරු දිනය උත්කර්ෂවත් අන්දමින් පවත්වපු වැඩිම ජනගහනයක් ගෙන්නපු පක්ෂයකට කණ්ඩායමකට කප්පම්කරුවයි කියමින් පාර්ලිමේන්තුවේදී බෙරිහන් දෙන බොරතෙල් වලිනුත් වංචා කරන මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව රැවටිලා 69 ලක්ෂයක ජනබලයෙන් පත් නමුත් අද මේ වන විට ලක්ෂයක්වත් නැති මේ නායකයෝ මොනව කරන්න හිතාගෙන ඉන්නවද කියන එක ජනතාව තේරුම් ගන්නට ඕනි. ඉදිරි මාස 2-3 ඇතුළත මේ රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිශ්චිත වශයෙන්ම බිඳ වැටීමට නියමිතයි. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් ලංකාව හැරගොස් තිබෙනවා. අති ඛේදනීය ඉරණමකට ලංකාවේ රෝගී ප්‍රජාවට මුහුණ දෙන්න නියමිත වෙලා තිබෙනවා. මේ වන විටත් රෝහල්වල විශාල වශයෙන් ඖෂධ හිඟයක්, වෛද්‍ය හිඟයක් සහ රෝගියෙකුට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා දායකත්වය ලබා දෙන රුධිර පරීක්ෂණ, එක්ස්රේ පරීක්ෂණ, විවිධ පරීක්ෂණ කරන අයත් බොහෝ දෙනෙක් මේ වන විට රට අතර ගොස් එවිතරක් නෙමේ මේ මොහොත වෙන විට සාත්තු සේවකයන් හැටියට වෘත්තීය නිපුණතා මට්ටම් 4 ලබාගෙන වෛද්‍යවරු මේ රට අතහැර යන තත්ත්වයට රටපත් වෙලා තිබෙනවා. ඒ වගේම IMF ණය මුදල දුන්නම රතිඤ්ඤපත්තු කරපු මේ ගම්වල ඉන්න ගොබ්බ මරි මෝල් මේ හරක් ජනතාව දන්නේ නැහැ. ඔවුන්ට ලබා දෙන සමෘද්ධිය නුදුරේදී කපා හරන්නට ඔය IMF එකඟතාවයේ තිබෙනවා කියලා. ලක්ෂ 24ක් වෙන සමෘද්ධිලාභී 8500 දක්වා අඩු කරන්නට මේ පාලකයෝ IMF එකත් එක්ක එකතු වෙලා තිබෙනවා. ඒ වගේම උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු වලින් පසුව
විශාල විශ්වවිද්‍යාල ආචාර මණ්ඩලයක් මේ රටෙන් නික්ම යෑමට නියමිතයි. විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටෙද්දී උසස් අධ්‍යාපනය කඩාවැටෙද්දී ලංකාවේ අධ්‍යාපනය කඩාවැටෙන එක නවත්වන්න පහසුවක් වෙන්නේ නැහැ. මේ වන විටත් ලංකාවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග වෙනුවට බටහිර රටවල්වල විභාගවලට ළමයි සූදානම් කිරීම අතමිට සරු රටේ ජනතාවගේ උනන්දුව බවට පත් වෙලා තිබෙනවා. දේශීය අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය කඩාගෙන හැලෙයි. මෙන්න මේ වගේ මොහොත මේ සරල බරදාරී දෙවියන් කියාගෙන හිතන බංකලොත් බයියන් විසින් මේ රට ඉතාමත් දිලිඳු අගාධය තුළ ගැඹුරෙහිම සංගවා තිබෙන දේශය නිර්මාණය කරලා තිබෙනවා. ඒත් අවාසනාවට මේ රටේ ජනතාව හිතනවා මේ බටලන්දේ මන්ත්‍රීපති මේ රට ගොඩදායි කියලා. එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒ වගේ හිතාගෙන ඉන්න තොබයි ජනතාව විසින් මේ රට තව දුරටත් අගාධයට ඇදවට්ටන එක වළක්වන්නටම බෑ. මේ මොහොත වෙන විට මේ රටේ ජනතාව යම් කිසි හැඟීමක් තිබෙනවා නම් මේ රට ගොඩනැංවී ය යුතුයි කියලා මේ මොහොතේදී මේ 75 වසරක ශාපල ටොබයි පාලනය පරාජය කළා ගෙවල් වලට යවන්නට ඕනේ. අපිට මතකයි මේ අවුරුදු 42කට කලින් උතුරේ පුස්තකාලය ගිනිබත් කළා උතුරේ මන්ත්‍රීවරයාගේ ගෙවල් ගිනිබත් කරපු මේ පාලකයන්ට කරකම් පළදීමක් වශයෙන් මැයි 9 වෙනිදා අනතුරුව ඇති වූයේ තත්ත්වයේ හේතු කොටගෙන මෙහි මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියවුවා. ඒ ගෙවල් ගිනි තිබ්බේ ඒගොල්ලෝ තෝරගත්තපු පොලිසිය ඒගොල්ලොන්ගේ ගෙවල් ආරක්ෂා කරන ගමන් ඒගොල්ලෝ තෝරගත්ත හමුදාව ඒගොල්ලොන්ගේ ගෙවල් ආරක්ෂා කරන ගමන් ඊළඟට ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී බෙරිහන් දුන්නු මැයි 9 ප්‍රහාරය රටේ දේශප්‍රේමී ජනතාව විසින් දේශප්‍රේමී ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් මත පවරන්න ඔහු ලැබූ උත්සාහය උත්කර්ෂවත් අන්දමට පත් කරන්නට එක ඩීල් පිළිබඳව විශේෂඥයෙක් පාර්ලිමේන්තුවේදී බෙරිහන් දෙනවා. ඉස්සර වේලා ගැහුවේ බයියන්ට හොට්ටුවට ඊළඟට ගහන්න ගියේ ටොබයියන්ට. එමනනම් මේක මේ විරුද්ධ පක්ෂයට ප්‍රහාර එල්ල කරන්න ගියා කියන ප්‍රචාරය ලබා දෙමින් නැවත ජනතාව රැවටීමට උත්සාහ කරා. මේ මොහොතේ මේ රටේ ජනතාව පැහැදිලිවම දන්නවා මොකද මේ පාර්ලිමේන්තුවේදී IMF සම්බන්ධ යෝජනාව පිළිබඳ සාකච්ඡාවේදී විශේෂයෙන්ම ඊට එකඟ වීම හෝ එකඟ නොවීම යන කාරණා දෙක පමණක් අපේක්ෂා කරපු වෙලාවේ රටක ජනතාව ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමින් ඔවුන් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේම සහචරයන් බව සමස්ත රටවැසියන්ට පෙන්නුම් කරනු ලැබුවා. මේ මොහොත වෙන විට පාර්ලිමේන්තුවේ සියල්ල එක කණ්ඩායමක සිටින අතර පැහැදිලිවම මේ රට ගොඩ නැගිය හැකි කණ්ඩායම සහ අවුරුදු 75ක් තිස්සේ මේ රට විනාශ කර කණ්ඩායම හැටියට පැහැදිලිවම කණ්ඩායම් දෙකක් පාර්ලිමේන්තුවේදී ජනතාවට හරියටම වෙන් කර පෙන්වන්නට පුළුවන් අවස්ථාව උදා වුණා. ඒ වගේම මේ මොහොතේ වසර 75 මේ දූෂිත පාලකයන්ගේ පාලනය අවසානයේදී මේ රටේ පළමුව ලියාපදිංචිනු දේශපාලන පක්ෂය වෙච්චේ ඒ වාමාංශික පක්ෂයක් මේ පහුගිය 75 වසර පුරාවටම ධනපති පන්තියත් එක්ක එක්කහුවෙලා මේ ධනපති පාලකයන් අතර මේ ධනපති පාලකයන් කම්කරුවන්ගේ නියෝජිතයන් බව පෙන්වීමට සංගවේදගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයන් එක්රැස් කරමින් කටයුතු කරපු වාමාංශිකයයි කියාගන්නා වාමාංශික මතවාද දරමින් වාමාංශික දේශපාලනය ගැන මහා උජාරුවට කතා කරපු කාලාන්තරයේ පුරාවටම මේ ධනපති පන්තිය ශක්තිමත් කරන්න ඔවුන් හා බෙදී මැති ඇමතිකම් ආදී විවිධ තනතුරු වලට ලෝභව හිටපු ඒ කණ්ඩායම තුළ විශාල දෙදරීමක් ඇති වෙලා ඒ කණ්ඩායමේ අයට මැරයන් ලව්වා ප්‍රහාරයක් දියත්කොට එකී කණ්ඩායම අතර තිබිච්ච සහෝදරත්වය බිඳගන්නට ඒ වාමාංශික කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඒ දක්ෂිණාංශික කඳවුරේ සිටි ඒ වාමාංශිකය කියා ගන්නා අයත් වාමාංශිකයන් නොව වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය නොව මේ පාලකයන් වෙනුවෙන්ම එනමනම් මේ බලව් ධනපතීන් වෙනුවෙන්ම පෙනී සිටින අය බව රටට හෙළි කරා. ඒ වගේම මේ මොහොත වෙන විට ඉතාමත්ම ඛේදනීය අන්දමින් මේ ජනතාව පීඩාවට පත් කර පාලකයන්ට එරෙහිව නැගී සිටින ඒ ඔවුන් සමග හිටපු අයත් සමහර වාමාංශික පක්ෂවලට එකතු වෙලා තිබෙනවා. ඔව් ඒ වාමාංශික පත්වලට ඔවුන් එකතු වීම හොඳයි. හැබැයි ඒ ඔවුන්ගේ එකතු වීම ඔවුන්ට මේ වාමාංශික පක්ෂ තුල බලයක් ලබා ගැනීමට අවස්ථාව දුන්නොතින් කපුටන් එක්ක දඩේමේ ගිහිල්ලා
එවගේම දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගෙන් කප්පම් ගත්තපු මේ උගත්තයි කියාගෙන ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් අරගෙන රිසිට් පතක් නිකුත් නොකරන මහා විශාල ධනස්කන්ධයක් උපයන මේ දූෂිත අයත් මේවට රිංග ගත්තොතින් අපිට ඉතාමත්ම දුෂ්කර අනාගතයක සිහිනයන් තමයි දක්නට ලැබෙන්නේ. බොහෝ වාමාංශික පක්ෂවල පොදුවක වෙනුවට ඒ අතර සිටින මේ තමන් දැනුවත් බුද්ධිමත් කියලා හිතාගෙන තීන්දුව තීරණ ගන්නා ඒකාධිපතිත්වයක් එහෙම නැත්නම් අධිකාරීත්වයක් පාවිච්චි කරන අයගේ තේරීම් නිසා සමහර වාමාංශික දේශපාලනය තුලත් යම් ජයග්‍රහණයක් අභියස විශාල කඩාවැටීමක් ඇති වෙන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එම නිසා මේ මොහොත අතිශය සංවේදී එවගේම තීරණාත්මක මොහොතක් වෙලා තිබෙනවා. මේ මොහොතේ විශාල වශයෙන්ම අපේ රට තුළ බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා. ඔවුන්ගේ ඒ බුද්ධි ගලණය සිදුවන්නේ මීට පෙර සිද්ධ වුණේ ඔවුන්ට ගැළපෙන ඔවුන්ගේ සුදුසුකමට උචිත රැකියාවක් සඳහා මෙහෙන් පිටත්වීම. නමුත් මේ වන විට ඉතාමත් කුඩා රස්සාවලට පවා ඉතා ඉහළ උගත්කම් සහිත අය මේ රට අතහැර යමින් මේ රටේ තිබෙන මේ බුද්ධිමය හැකියාව, නිපුණතාවය, වෘත්තීය ප්‍රමුඛත්වය තිබෙන අය අහිමිවීම තුළින් රට විශාලාගාධයකට හෙරෙනවා. මේ මොහොත වෙන විට රටේ මේ 75-4ක ධනපති පාලකයන්ට කඩේ ගිහිපු මේ මෝඩ මරිමෝල් බයියන් ටොබයියන් නිසා මේ රටේ 75-4ක දූෂිත පාලකයන් රැකෙනවා. ඒ උන් රකින පිරිසකුත් රැකෙද්දී මේ රට ගොඩනග ගන්න පුළුවන් විශාල පිරිසක් මේ රට අතරහැර යන අතර මේ රටේ ඉතුරු වෙන 11 මේ රට ගොඩනැංවීම අතිශය දුෂ්කර කාර්යයක් වෙන්නට තියෙන ඉඩක් තිබෙනවා. පාලකයෝ 75-4ක්ම ඇඳුවා වගේ මේ බලයත් අරගෙන අවසාන මොහොතේ ඔවුන් මේ රටින් පැන යාවි. පූජකයන් එක්ක අහුවෙලා සර්වබරධාරීන් කියලා කියාගත්තපු බංකොලොත් බයියන්ගේ රට බයියන්ගේ අතටම ඉතුරු වෙලා ඒ බයියන්ට නායකත්වය දුන්න අයත් මේ රටින් පැනලා යාවි. කවදා හෝ දවසක මෙන්න මේ ඛේදනීය ඉරණමට මූණ දෙන්න සිදුවන මේ රටේ ජනතාව මේ මොහොත වෙන විට තේරුම් ගත යුතුව තිබෙනවා රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ තමයි මේ රටේ රාජපක්ෂවරු ගොඩගන්නේ. නමුත් මිනිස්සු හිතන් ඉන්නවා දැන් තෙල් පෝලින් නැහැ, ගෑස් පෝලින් නැහැ කියලා. නමුත් අප හොඳාකාරවම දන්නවා මේ තාක්කල් මේ රට ලබාගත් නායකන්ද ගෙවන්නේ නැතුව, ඒකට අදාළ වාරික ගෙවන්නේ නැතුව මේ 2022 සහ 23 ගත වෙද්දී 2024 මේ සියල්ල ගෙවන්න සිද්ධ වුණු මොහොතක මේ රටේ ජනතාවට ඉත අන්ත ඛේදනීය ඉරණමකට ගොදුරු වෙන්න වෙනවා. ඒ වගේම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මේ රටේ මිනිසුන්ගේ අර්ථ සාධක අරමුදල බැංකුවල තැන්පතු අහිමි වීම තුළ, අපේක්ෂා කරපු ලාභ ප්‍රයෝජන අහිමි වීම තුළ ඔවුන්ට ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වෙන්න සිදුවන මොහොතේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට බැරි තත්ත්වයක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ වැඩි නිසා, ඒ වගේම මේ වගේ තත්ත්වයකදී අයිස් වෙලා තිබෙන, මේ ගල් වෙලා තිබෙන, මේ දියාරු වෙච්ච ජනමනස ප්‍රකෘතියට ගෙන එන්නට වාමාංශික දේශපාලනයට වඩා වැදගත් වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න මේ වාමාංශික කඳවුර උත්සාහ කරද්දී මේ දූෂිත පාලකයන් නැවත ඔවුන් අවලාද නගමින්, ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවමින්, ඔවුන්ට ලැබෙන අවස්ථා පාර්ලිමේන්තුව තුළ පුරුල් කරගනිමින්, ඒ වගේම විරුද්ධ මතධාරීන්ට අවස්ථාව පාර්ලිමේන්තුව තුළ ලබා නොදෙමින් අපිට දක්නට ලැබෙනවා මේ රටේ ජනතාව රවටන්නට ගන්නා ක්‍රියාමාර්ග. මේ මොහොතේ මේ මැයි 9 වෙනිදා ගුවන් රූපවාහිනිය තුළින් අරලියගහ මන්දිරයෙන් දියත් කෙරෙනු ම්ලේච්ඡ ප්‍රහාරය ගැන කතා නොකර ඊට ප්‍රතිප්‍රහාරයේ මේත්‍යත්වය ගැන බොහෝ මාධ්‍ය තුල උදය වරුවම මේ 75-4ක දූෂිත පාලකයන් සුද්ධ කිරීම, සුදුහුණු ගෑමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. මොළ හතානෝගෙන ආ මන්ත්‍රීවරයෙක්ගේ ඝාතනය පිළිබඳව කතා කරත් මේ ගෑස් පුපුරලා මිය ගිහිපු, ඒ වගේම තෙල් පෝලිං වල ඉඳලා මිය ගිහිපු ඒ රටේ ජනතාව ගැන වුන් අමතක කරා. මේ මොහොතේ යමතත් මතක් කරනවා සමෘද්ධිය බලාපොරොත්තුව හිටපු අයට රුපියල් 5000 ලැබිලා ලැබුණු සමෘද්ධිය දෙගුණ වෙලා ලබාගත් සමෘද්ධි ප්‍රමාණය 24 ලක්ෂයේ සිට 8500 දක්වා අඩු වෙන බව, ඒ වගේම මේ රටේ උගතුන් බුද්ධිමතුන් මේ රට හැරයාම නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රය බිඳ වැටෙන බව, ඒ වගේම මේ නොගෙවා සිටින ණය පොලී වාරික 2024 ඉඳන් ගෙවන්න වීම නිසා සිදුවන ආර්ථික හානිය, ඒ වගේම මේ රටේ මේ අධික බඩු මිල, ඒ වගේම සේවා පහසුකම් වල බිඳ වැටීම නිසා අසරණතාවයට පත් වෙන ජනතාව පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් නිර්මාණය කරගත යුතුව තිබෙනවා. මේ මොහොත වෙන විට ජනතාව හිතාගෙන ඉන්නවා නම් මේ පාලකයන් මේ රට ගොඩදායි කියන එක ඔවුන්ට මේ ගොඩදාන් ගන්නට නොහැකි බව පෙනී යනකොට මේ රටේ බොහෝ දේවල් ජනසතු වෙලා, ජනසතු මුවාවෙන් පෞද්ගලිකාංශයට වෙලා, පෞද්ගලිකාංශය මුවාවෙන් විදේශ රටවල උරුමයට ගොස් මේ රට අන්තාස
අසරණ තත්ත්වයක පත්වෙන එක වළක්වන්නට බෑ. එම නිසා මේ මොහොත වැඩ විට 13%ක් වෙච්චි දිරිඳුකම 25% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අපිට මේ අගාධයේ තරම යම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ ජනතාව ඒ සියල්ල පසේ කළා. මේ 75 වසරක පාලනය තුළ මේ උතුරේ යාපනයේ පුස්තකාලයේ ගිනි තියලා රටම ගිනි තියවපු. ඒ වගේම මේ රටම ගිනි තියලා නැවත බලය ස්ථාවර කරගත්තපු ගෝඨාභය රාජපක්ෂත් ගෙදර ගිහිපු මොහොතක ඒ විනාශකාරී සීමාව තුළ සිටින අදට මේ යාපනයේ ගිනිබත් කරපු ඒ දේශපාලන නායකත්වයේ දුන්න අයගෙන් 3 දෙනෙක්ම ජීවතුන් අතර නැහැ. ඔවුන් මියගොස්. හැබැයි ජීවතුන් අතර ඉන්න එකම පුද්ගලයා මේ රට ගිනි ගොඩක් කරලා මේ රට සුන්නත් දූවිලි කරලා මේ රට අවසන් කරන්නට තීන්දුව කරලා තිබෙනවා. ඔහු ජනතාවට ආදරේ නැහැ. ඔහු තරුණයන්ට ආදරේ නැහැ. ඔහු මේ ජනතාවට වෛර කරන පාලකෙක්. මේ රටේ දරු පරපුරට වෛර කරන දරුවන් නැති පාලකෙක්. එම නිසා මේ මොහොතේදී මේ රට විනාශයේ ගැඹුරුතම තැන මේ රට හිර කරන්නට මේ වර්තමාන පාලකයාට කිසිම නොහැකියාවක් නැහැ. ඔහුගේ අතීත භාවිතය සහ ඔහුගේ ක්‍රියාකලාපය තුළ ඒ උද්දච්ච තීන්දුව තීරණ ගැනීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට කෘර විනාශකාරීත්වය නිර්මාණය කරාවි. අපිට මතකයි පසුගිය යුද සමයේදී හමුදා සෙමලුන්ගේ මානසිකත්වය ඔප්නංවන්නට පැයකට ලක්ෂ 1,000,000ක් වගේ විශාල මුදලකට බණ කියපු ස්වාමින්වහන්සේලා, ඔවුන් ස්වාමින්වහන්සේලා වෙනුවට අපි චීවරධාරීන් කිව්වත් කමක් නැහැ. මේ මොහොත වෙන විට මේ දූෂිත පාලකයන්ගේ ආරක්ෂකයන් වශයෙන් මාධ්‍ය පුරා විශාල මේ තරුණ නායකත්වය මුල් කරගෙන නිර්මාණය වන මහජන ආණ්ඩුව වළක්වීමට කටයුතු කරනවා. මොකද ලක්ෂ ගණන් බදු මුදලින් වැටුප්පරන් බුදුහාඳුනුවන්ගේ බණ දේශනා කරපු අයගේ අවස්ථාව, ඔවුන්ට ඔවුන්ගේ තිබුණු ආදායම් මාර්ගය අවසන් වීමේ අභියස, ඔවුන්ගේ වංචා දූෂණ සහ මිල මුදල් උපයා ගැනීම පිළිබඳව හෙළිදරව් වෙලා ඔවුන් මේ රටේ ජනතාව අන්දපු එක අවසන් කරන්න එන මොහොත ලැබෙන මොහොත නිර්මාණය වෙන පාලනය වළක්වාලීම වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ ධර්ම දේශනා හරහා මේ ගොඩ නැගෙන මහජන ආණ්ඩුව එරෙහි දැඩි මඩ ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ දූෂිත පූජකයන් දූෂිත පාලකයන් සමග එක්ව මේ රට දූෂණය කරපු ජනතාව පසක් කරගෙන මහජන ආණ්ඩුවක් වෙනුවෙන් පෙළ ගැසෙන්න කාලයයි. ඒ වෙනුවෙන් එක්වෙමු, රොක්වෙමු, රොද බැඳගනිමු.